දෙවිලව 12යි විනාඩි 8යි අද දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ප්‍රවීණ නිවේදකවරයෙකු ග්‍රන්ථ කතුවරයෙකු ගීත රචකයෙකු ආචාර්ය ලලිතස් මෛත්‍රීපාලයන්ගේ 85 වෙනි උපන්දින සැමරුම වෙනුවෙන් අපි මෙම වැඩසටහන ප්‍රචාරය කරනු ලබනවා සරසවිය හට බැති කවු කුසුම් පුදකොට මදු මීර විඳුමට මෙන්න කවි සිහිලසක් ඔබ හට ආයුබෝවන් වාසනාවන් ඒ අයුරින් ඔබව අමතන්නට අපට හුරු කළේ ඔහුය මේ රටේ ගුවන් විදුලි වංශකතාවේ ඔහු පතාක යෝධයෙකි අපට ගුවන්විදුලි මයික්‍රෝෆෝනයට පෙම්බඳින්නට සිතක් ඇති කළේද ඔහුය. ඔබව ගුවන්විදුලි අසන්නන් බවට පත් කරන්නට මඟ විවර කළේද ඔහුය. මේ කවුද? මා මානවත දිහා ආපසු හැරී බලන විට ඒක සිංහාවලෝකනයක්. දුලබ කටුබැඳුණු මැදින් අර ජීවිතයේ රෝසමල් යානාවක් නෙවෙයි කියලා තියෙනවා. කටුබැඳුණු මැදින් වැලි ගල්තලා ඔස්සේ මගේ ජීවන ගමන ආරම්භ වුණේ ලලිත් සුවිනීත මෛත්‍රීපාල නොයසේ නම් ඔබ අප කවුරුත් හඳුනන ලලිත් එස් මෛත්‍රීපාල ඒ කියන්නේ මේ වැඩියෙන් සැප තියෙනවා නම් යාට ඉගෙන ගන්න බැරි ඉතින් වැඩි සැප නැති ආරම්භයක් ආවොත් එතන පෑදිලි අරමුණක් තිබෙනවා අදිස්ථානයක් තිබෙනවා සංවර්ධනයක් තිබෙනවා ඒ නිසා මම ටිකක් දුක්බර අවධියක් ඉඳලා මේ තත්ත්වයට ආවේ කියලා මට සතුටු වෙන්නත් පුළුවන් මනස්කාන්ත මූදු තීරයකට මායිම් වූ හික්කඩුව ඔහුගේ උපන් ගම්පියසයි. ඒ සුභා සෞන්දර්යෙන් ලත් ආභාෂය ඔහු සෞන්දර්ය වේදිකු කරන්නට පොළඹවන්නට ඇතැයි සිතේ. දකුණේ හික්කඩුවේ සිට කොළඹට පැමිණි ලාබාල තරුණයා සිරියයාගේ ළමා පිටියේ කවි කියන්නට ආ ගමන බොහොම සුන්දරය. දැසින් දුටුව පමණින් ගිම් නිවන බාවේ ආසිරි ගීතයක් වී ඇති සියලුමුවේ ජීවිත සනසවන සතපා සහන සුවේ බෝසමිඳුන්ය මත ඇති මහා ඔසුව ලොවේ ඒ කාලේ ඉඳලා මේ කලාවට මගේ බොහොම ලැදියාවක් තිබුණා කලා කටයුතු වලට මම බොහොම ආස කළා කවියට ඒ වගේම නැටුමට මම හොඳට නටලක් තියෙනවා මට මන්නම් 18ම නටන්නත් පුළුවන් ඒ කාලේ ඉගෙන ගත්තා මම සිරිසේන කියලා මාස්ටර් කෙනෙක්ගෙන් ඒ සිරිසේන මාස්ටර්ගෙන් මම ඒ වන්නම් නටන්න උඩරට නැටුම් ඉගෙන ගත්තා පහත රට බෙර වාදනය උඩරට බෙර වාදනය උඩැක්කි මේ ආදී පිළිබඳව මේ තබ්ලා වාදනයත් සාමාන්‍ය හැකියාවක් තියෙනවා ඒ අතරම තවත් සතුටින් කියන්න පුළුවන් මේ රබන් වාදනයටත් මට කාන්තාවන් සමග රබන් වාදනය කළ තරඟ වලින් ජයග්‍රහණය කළ පළමුවන ත්‍යාගය දිනාගෙන තිබුණා 1947 දී සිරියයේ ළමා තීරයෙන් තමයි මම ගුවන්විදුලියට ආවේ එතකොට ලංකාවට නිදහස ලැබිලත් නැහැ 1948 නිදහස ලැබෙන්නට පෙර ආතුව බොරැල්ලේ බවල්ගේ මන්දිරයේ තමයි තිබුණේ බොරැල්ලේ කොටා පාරේ ගුවන්විදුලිය ඒ කාලේ මම පීතෘපාල ඒ වගේම තරංගම ප්‍රේමදාස ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ඍජ්වේ තිලකරත්න ඩොක්ටර් හඩ්සන් සිල්වා මේ ආදී අපි හැමදෙනාම එකට එක්කවිලා ළමා පිටියේ හිටියේ ඒ ළමා තීරයේ සිරියයාගේ ඒ ඉන්න කාලේ තමයි 1947 දී මම කවි ගායනා තරඟයකට ඉදිරිපත් වුණා සමස්ත ලංකා කවි ගායනා තරඟයකට තරුණ බෞද්ධ සංගමයෙන් මගින් ඉදිරිපත් කරන ලද ඒ කවි ගායනා තරඟයෙන් සමස්ත ලංකා ගායනා තරඟයෙන් කාන්තාවන් පිරිමින් එකට දාලා තමයි මේ පරීක්ෂණය කළේ ඒ ගායනා තරඟයෙන් පළමුවන ත්‍යාගය මට ලැබුණා එතකොට මම මගේ වයස මං හිතන්නේ 14ක් විතර ඇති ඒ 14ක් විතර ඇති ඒ කාලේදී මට අර කලාවට තිබිච්ච කවියට තිබිච්ච ආශාව තව තවත් වැඩි වුණා තවත් සිද්ධියක් කියන්න පුළුවන් මේ කවි තරඟේ තියෙන දවසේ අපේ තාත්තා මට කිව්වා දැන් ඉතින් දෙවෙනි තරඟෙන් දිනලා තියෙන්නේ කොහොම ඉඳ මේ
අවසාන තරගෙන් ඕනේ නැහැ කියලා. අපේ මාමා කෙනෙක් හිටියා මේ හරිචන්ද්‍ර මෙන්ඩිස් කියලා. ඒ මාමත් එක්ක තමයි මම මේ කවි ගායනා තරගයට ආවේ. එනකොට ඔක්කොම බලාපොරොත්තු වෙන මම එනකම් පටන් ගන්න විදියක් නැහැ. මොකද අනිත් ඔය අවසාන මහා තරගයේ තියෙන තරගකරුවන් ඔක්කොම ලෑස්ති. තරගකාරයන් ලෑස්ති. අන්තිමේදී මම ආවට පස්සේ මොකද පරක්කු වුණේ කියලා ආවට පස්සේ මම කවි ගායනා කරන්න ඉස්සෙල්ලා වචන තුන හතරකුත් කිව්වා. ආ ඉතින් පස්සේ ඒකට කැමැත්තක් දක්වන්නේ අපේ පරීක්ෂක මණ්ඩලය, විනිශ්චය මණ්ඩලය. නමුත් මම එකෙන් හතරක් කියලා තාල හතරක් කියන්නේ තිබුණේ. රූ රසේ අඳි නාලෙසේ අත් දෙල දිදී විදුලිය පබා, රන් රසේ එක් වන ලෙසේ වෙන නාද අනුපාතබ තබ. මේ කවිය එතන තියෙන කවි හතරක්. ඒ හතර මම තාල හතරකට කිව්වා. එකෙන් හතරක් කියලා කිව්වේ තාල හතරකට කිව්වා මට පණවන්තයාගේ ලැබුණා. එදා ඉඳලා මට කලාවට තිබිච්ච ආශාව, හැකියාව, ලැජ්ජාව එන්නේ එන්නම ඒක උපන් බල මහිමයකින් පින් බල මහිමයකින් ලැබිච්ච ඒ ආශාව හැකියාව තව තවත් දියුණු කරලීමේ අදහසක් ඇති වුණා. කවියෙකු ලෙසින් සිය වෘත්තීය කලා ජීවිතයට පිළිපන් ලලිතෙස් මෛත්‍රීපාල පසු කලක ඒ ආභාෂයෙන්ම අතිදක්ෂ ගීත රචකයෙකු බවට පත් වුණා. Thank you.
ගසක නිති සමන්නතාවක මල් පරවී යනවා ඔබේ නමට පිදු මගේ හදවත් මල තවමත් බබලෙනවා අනේ සුදු තවමත් පිදි දෙනවා ආදර නදියක පැද ගිය ඔරුව නාටුවක වැදුනා සමාජයේ කරදර ඉරියර නැද ඉර පතුලේ කිඳුනා ඔබේ නම මනකෙන දෙස ඇඳුනා ලලිතස් මෛත්‍රීපාල යනු ගුවන් විදුලිය ප්‍රභාමත් කළ චරිතයකි. ඔහු ගුවන් විදුලියට පැමිණි ගමන් මග රසවත් කතාන්දරයක්. ගුවන් විදුලියට මාවත මෙන්න මේ විදිහටයි පෑදුනේ. මගේ පියා එඩ්වින් ප්‍රනාන්ත්, මගේ මව මේබල් කමලාවති. මම විවාහ වුණේ අපේ දකුණු පළාතේ කෙනෙක් මේ රාණි ශ්‍රීමතී කියලා. එතකොට මේ අයත් එක්ක මම ජීවත් වෙන කාලේ මම මේ පුවත්පත් කීපේ කටයුතු කරලා තිබුණා. පුවත්පත් කලාවට තමයි මම හුඟක් ආස කළේ කාලේ. අත වශයෙන්ම අදත් පුවත්පත් කලාවට මම ආදරේ කරනවා. ඒ මම ලියපු විදියටම තමයි අද කතා කරන්නේ. මට කිසිම දෙයක් කොලයක් බලා ගන්න නැතුව පැය ගාණක් කතා කරන්න පුළුවන්. අද තුනත් ඒ තියෙන්නේ එදා ලියපු කොලයට ලියපු එක අද කටින් කතා කරන්න පුළුවන්. මම පත්තර තුන හතරේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ හොඳ ප්‍රසිද්ධ නඩු කීපයක්ම වාර්තා කරලා තියෙනවා. පත්තරවල. ඒ කාලේ ඉතින් හිටපු මගේ හිතවතුන් සමහරව අද නැහැ. මයිත් එක වැඩ කරපු අය නැහැ. අපි එකට ගිහිල්ලා නොයෙක් දේවල් ඔය එක පත්තරයකින් යනවා. ජෝර්ජ් ලෙසිදන්සිං මම තවත් පත්තරයකින් යනවා. අපි සමහර වාර්තා කරන්න ගියාම නොයෙක් ජාතිය ලස්සන කතා කියලා හිනා වෙන මේ කාලේ. මට හොඳට මතකයි. ඉතින් ඔහොම ඉන්න කාලෙදී දවසක් මම මේ ඒ පොතක් ලියනවා. ඒක මේ කුමාර සාහිත්‍යය කියලා. කුමාර සාහිත්‍යය කියලා අපි ලිව්වා මේ සාමාන්‍ය පෙළ හදාරන ශිෂ්‍යයන්ට අත් පොතක්. මම මේක ලිව්වේ වීර සාහිත්‍යය කියලා. මේක ලියන කාලේ මම දැක්ක පත්‍රයේ තියෙනවා ගුවන් විදුලියට සහන නිවේදක ඉල්ලලා. ඉතින් 47 ඉඳලම මම ගුවන් විදුලියට ඇවිල්ලා හොඳට පුරුදුයි. අපේ සරත් විමලවීර මහත්මයා මට හුඟක් ඔය ඒ කාලේ ඉඳලම වැඩසටහන් නිෂ්පාදනය කිරීම පිළිබඳව නොයෙක් උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම අතිහිත දීලා තියෙනවා. බොහොම ලස්සන සිද්ධි තියෙනවා කියලා. ඉතින් ඒ කාලේදී මට මේ මම ලිව්වා ඉල්ලුම් පත්‍රය ලියලා බලනකොට එදාම තමයි දෙකට ඒක ඉවරයි කාලේ. මම දැන් මේ කෑම කන වෙලාව ලියන්නේ 12යි. මේක ටයිප් කළා මට දුන්නා මේ වහම යන්නේ කියලා මගේ හිතවතෙක්. පස්සේ දුවගෙන ඇවිල්ලා ඒක මම පතින් බාර දුන්නා මහාට. ඊට දින කිහිපයකට පස්සේ මම දැන් මාසෙකට විතර පස්සේ අපිට ලියලා ඇව්වා අහවල් දවසේ පරීක්ෂණය තියෙනවා කියලා. ඒ පරීක්ෂණයට ආවා. ඒක තිබුණේ කටහඬ පරීක්ෂණයක්. ඒ කටහඬ පරීක්ෂණයට DM කොල්මගේ මහත්මයා හිටියා. මුදලින්දු අබේසේකර මහත්මයා හිටියා. නන්දේව් ජේසේකර මහත්මයා හිටියා. ඒ තුනෙන් තමයි කටහඬ පරීක්ෂණය හිටියේ. අපි මං හිතන්නේ 100 ගානක් පරීක්ෂණය කෙරුවා කරලා ඉවරලා ඒ අවස්ථාවේදී තමයි මම ගමන් විජේසූරිය අපි දෙන්න තේරුණේ ඒ කාලේ. ඊට පස්සේ ඉතින් ඔහොම වැඩ කටයුතු කරගෙන යනකොට වෙළඳ සේවයට තමයි මම කැමැත්ත දැක්වේ. අවසාන පරීක්ෂණයට කතා කරුවා. අවසාන පරීක්ෂණයේදී ඉතින් මේ වගේ නෙමෙයි දැන් වගේ මේ සිංහලෙන් දෙන්නේ නැහැ. මේ සම්පූර්ණ පත්‍රිකාවක් දීලා ඒක කියනවා නිවුස් කොටසක්, ප්‍රවෘත්ති කොටසක්, මාර්කට් රිපෝට් එකක්, මේ වෙළඳපොළ වාර්තාවක්, එතකොට ඔබ්ජුරිස් මරණ දැන්වීමක්, කාලගුණ වාර්තාවක්. ඒ ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි කියන්නේ. උඩින් ගාලා තියෙනවා කිසිම සටහනක් නැතිව සිංහලෙන් කියන්නේ. මං කියන්නේ මේ මැදිරි වෙන්නේ නැති, මේ 9 වෙනි මැදිරි වෙන්නේ නැති අපේ පරීක්ෂණය තිබුණේ. අපි කටහඬ ඔතන එහා පැත්තේ ඉඳලා අපි විනාඩි 3ක් දුන්න මේක බලාගන්න. බලාගෙන ඊට පස්සේ මේක කිව්වා අවසාන පරීක්ෂණයේදී මම තේරලා තිබුණා පළවෙනියට. මට බොහොම සතුටුයි කියන්නේ.
මම වැඩියෙන්ම ලකුණු වගන් තිබුණේ මමයි ඒ නිසා මම ගේලාවේ පරීක්ෂණයට අපේ ඒ කාලේ හිටපු ඩොඩ් මහත්මයා වෙන්ද සේවයේ හිටපු ඩොඩ් මහත්මයාත් හිටියා ලම්සන් මහත්මයාත් හිටියා දෙන්නම සුදු ජාතික මහත්තුරු ලම්සන් මහත්මයා මගෙන් ඇහුවා මේ මොකද්ද ඔබ කැමති සේවය කියලා ඒ පාර මම කිව්වා මම කැමති වෙළඳ සේවයට කියලා මම කොහොම කියුණා දන්නේ නමුත් ටියක්කල් සේවය කරගෙන යනකොට මට මගේ හොඳ හිතවතෙක් කිව්වා වාතල්ලන්නේ වෙළඳ සේවය වගේ කියන්න සොදේසිය සේවය හොඳයි කියලා ඒ පාර මම දුගෙන ආවා ආපහු මම අධ්‍යක්ෂ ජනරාල් තුමයි කාලේ හිටියේ එස්බී සේනානායක මහත්මයා මම කතා කළා කිව්වා සර් මට සොදේසිය සේවය දෙන්න මේ වෙළඳ සේවය මට බැරි වෙයි කියලා මට හිතෙනවා කියලා ඇයි එහෙම හිතන්නේ ललित मे लोके अम्मे कुशन उपदीन को किसी किसी दिया दाने ने आवट पास जनगा गेल बायन रोग बड़े पास्ते कटू कर गणना पास मम एक नवरंग हाले संदर्शन कर बेस्ट बाहन को लंगता महात्म्य मीने एक हितिये निवल जावीर महात्म्य एपार ललित इधमद क्यूबे दोमद एपार निल जवीर महात्म्य एस बी सेना महात्म्य दिन्नम सुप्रार्थना अनेक इकन सुजीव अभी असन्नम अतर जनप्रिय वेन्नम अभी मे हुद अबोध्यक्तो अमृतक अभी असन्न निशातम निवेदक जीवत्ते सन्निवेदक कार्यभार्य मेनवीन वतहागिन सकीय सेवेटुकल ललित मैत्री पालयान තවත් යුග ගණනාවක් සංනිවේදකයන් වීමට සිටිනා පිරිසකට පුන් සඳක්සේ ආලෝකයක් වී ඇත. ललितेस मैत्रीपाले अनु कविय स्वकीय आत्मीयकुट गत पुद्गलेकी ओहु कवियट केतरम पेंबेंदी देयात ओहुगे गुवन विदुली जीवितये तुल कविय वेनुवेन अतिमहत् सेवा रसक इटु कलेय कवि वरसधान आरंभ कला मधुमाधवी ए मधुमाधवी कवि वरसधान आरंभ कला मम अवुरुदु 25 क वितर गेनिच्चा ए काले मन हितनवा दहस गान कविय इन्नवा ए दिउनु वेच्च कवि कम लबा गत्त ए वगेम कवि गायना कवि ताल नु कवि ताल मन अलुतेन हदबु कविता कविय
ඊට පස්සේ කවියට කවිය කියලා වැඩසටහන් ගෙනිච්චා කවි පැන කියලා වැඩසටහන් ගෙනිච්චා එක වහලකින් තව වහලකට පැන සරා අනුරාපුරයේ සිට පුලතිසි පුරය කරා කුකුලා ගිය බව කිසිය පිරිස පිරිවරා ඒ තරම් ගෙවල් වූ බව කියති රට පුරා එක් අඩ කෝටියක් වෙති පිරිස අද රටේ ගස් සිය කෝටියක් සිටව මුගේ දොර වටේ සෙවනට ගසක් වවතොත් යනින මග තොටේ යහපති නැතොත් ජීවන ගමන ඇද වැටේ ලලිතස් මෛත්‍රීපාලයන් කවිය අවියක් කොට ගත්තාසේම ගුවන්විදුලි මයික්‍රෝෆෝනය තුළින් ශ්‍රාවකයාගේ හදවතේ ගැඹුරුම පත්ලට අමතන්නට තරම් සමතෙකු විය. ඔහු සකලවිධ ගුවන්විදුලි ශිල්පයම අතැඹුලක්සේගෙන තම ශිල්පීය දක්ෂතා පෙන්වුවායකි. මේ කතා කරන්නේ මහනුවර කොටුගඩල්ල වීදියේ පිහිටා තිබෙන ශ්‍රී කතරගම දේවාලයේ සිට. දැන් අපි මේ බලන මේ මොහොතේදී ඉදිරිය බලන විට මට පෙනෙනවා මේ දේවාලයේ කටයුතු ඉතාමත් හොඳින් චිරාගත සම්ප්‍රදායානුකූලව මේ පෙරහැරේ වැඩමවන මංගල හස්තිරාජයා පිට තැන්පත් කරන ඒ දේවාභරණ ඒ වගේම දේවායුධ සකස් කරන ආකාරය මේ කතරගම දේවාලයේ ඇතුළේ. තවත් මා ඉදිරිපසින් මට දකින්න ලැබෙන්නේ විහාරය. ඒ විහාරය ඉදිරිපිට දකින්න ලැබෙනවා බෝගසක්. ඒ බෝගස අසලින් අපිට පෙනෙනවා විශාල ලොකු මහත් ආන්දෝලනයක් පවතිනවා මේ අවස්ථාවේදී. ලලිතස් මෛත්‍රීපාලයන් කෘතහස්ත ගුවන්විදුලි විස්තර ප්‍රචාරකයෙකු සේම ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකා කලාවේ පුරෝගාමී මෙහෙවරක් කළද පුද්ගලිකේ. මේ ලංකාවේ සංගීත ප්‍රසංග ඉදිරිපත් කිරීමේදී මම ලංකාවේ නොගිය පළාතක් නැහැ. හැම පළාතකටම ගිහින් සංගීත සම්දර්ශන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මට හුඟක් අතීත දුන කෙනෙක් තමයි ඔය මේ ගුණතුංග කියලා මහත්මයා, ශ්‍රීපාලි වයමන් මහත්මයා. හැමෝගෙම නම් මතක නැහැ. මේ කරුණරත්න අබේසේකර මහත්මයා. අපි ඔක්කොම එකට ජීවත් වුණේ. කවදාවත් අපි උඹ කියලාවත් කියාගෙන නැහැ. අපි බොහොම අයියා මල්ලි කියාගෙන තමයි ජීවත් වුණේ. කේස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ හුස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ ඉස් මොල ටිබෙත් දිත් වී ගැන නොතකන්නේ ඇස් ගෙඩිවලට එන ගැහිලාද සියලුන්නේ ලලිතස් මෛත්‍රීපාල නම් සන්නිවේදකයාණනි, ගීත රචකයාණනි, කවියාණනි, ඔබවන් මාධ්‍යවේදීන්ගේ අගය එදාටත් වඩා දැනෙන්නේ අදය. මන්ද ඔබේ හිස් තැන පුරවාලන්නට තරම් අප පින් කර නොමැති බැවිනි. ඔබේ ගුණ සුවඳ මෝපුරා නැගුණු සිනහව සදාකාලිකව අපේ හදවත් තුළ නිදන් ගතව ඇත. වැඩසටහනේ ගීත සම්පාදනය කළේ සනත් මෙන්ඩිස්, ඉදිරිපත් කළ මව සුජීව හරිශ්චන්ද්‍ර, නිෂ්පාදනය කළේ සුනිල් අමරසිංහ. Love.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයෙක් ග්‍රන්ථ කර්තෘවරයෙක් ගීත රචකයෙක් වගේම ගුවන්විදුලියට මහා සරසවියක් වූ ආචාර්ය ලලිත් එස් මෛත්‍රීපාලයන්ගේ 85 වෙනි ජන්මදිනය වෙනුවෙනුයි එම වැඩසටහන අපි ගොනුට එක්කලේ දන් විලාව 12:35 මේ ස්වදේශීය සේවය